අපි යුනානි ආයුර්වේද මංජන්තු ගාය ආයුර්වේද හොස්පිටලෙන් අපි ආවේ අපේ හාමුදුරු මුණ ගැහෙන්න. අපිට ලොකු ගැටලුවකට අපි මුණ සාරා තියෙනවා. මේකේ රාජකාරී කරන අතරතුර මේ මඩකළු ප්‍රදේශයට ඇවිල්ලා අපි සිංහල හතර දෙනෙක් මේ මඩකළු ප්‍රදේශයේ රාජකාරී කරනවා මේ ආයුර්වේද යුනානි හොස්පිටල් එකේ. අපිට ලොකු ගැටලුවක් මේ කොටසකගෙන් ඇවිල්ලා තියෙනවා. මේ 6 දෙනෙක් එකතු වෙලා අපිට මේ මෙතන රාජකාරී කරන්න දෙන්නේ නැතුව ගොඩාක් ගැටලු ඇති කරලා තියෙනවා. ඔවුන්ගේ අභිමතේ පරිදි තමයි මෙතන වැඩ කටයුතු කරන්නේ. ඔවුන් රාජකාරී කරන්නෙත් නැහැ, රාජකාරී පැහැර හරිනවා. පවර්ණ රාජකාරී කටයුතු කරන්නෙත් නැහැ. යම් කිසි කාර්යයක් ආයතන ප්‍රධානිය පැවරුවාම ඒ රාජකාරිය නොකර ආයතන ප්‍රධානියට සමග ගැටුම් ඇති කරගන්නවා. ඒ ගැටුම් ඇති කරගෙන මොවුන් දේශපාලන අධිකාරියට යනවා. ඒ හරහා දේශපාලන අධිකාරියත් සමග එකතු වෙලා දැන් මේ අපේ ආයතනයේ ගොඩනැගෙන වෙලාවේදී මොවුන් එකතු වෙලා දේශපාලන අධිකාරිය හරහා අපේ ආයතන ප්‍රධානියට ස්ථාන මාරුවක් ලබා දීලා තියෙනවා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි කියලා ගහලා බොරු චෝදනා දාලා බොරු ප්‍රචාරයන් දීලා මොවුන් දේශපාලන අධිකාරියට ගිහිල්ලා ඒකේ අයත් එක්ක හිතවත් වෙලා මේ ඇමතිතුමාව පෞද්ගලිකව ගිහිල්ලා මුණ ගැහිලා මේ කටයුතු කරලා තියෙන්නේ. දැන් අපේ ආයතන ප්‍රධානියට 26 වෙනිදා තමයි ස්ථාර මාරුව ලබා දීලා තියෙන්නේ. දැන් වහාම ක්‍රියාත්මක වෙන පරිදි සඳු දදිනේ එතුමා වෙන තැනකට යන්න ඕන. මෙතුමා අපි වෙනුවෙන් වැඩ කරන පිරිස වෙනුවෙන් කතා කරන ආයතන ප්‍රධානී වැඩ කරන පිරිසත් එක්ක වැඩ කරන කෙනෙක්. මේ ආයතනේ මේ යම් කිසි තැනකට ඉස්සලත් මේකේ ඇවිල්ලා සිංහල මිනිස්සු තමයි මේ ආයුර්වේදයක් තිබ්බ තැන හොයාගෙන තියෙන්නේ. මේ කාත්තංකුඩි ප්‍රදේශේ මේ ආයුර්වේදේ කැලෑ වැදිලා වල් වැදිලා තිබිච්ච ප්‍රදේශයක්. මේවා ඔක්කොම සිංහල ඒ අපිත් එක්ක ආපු ඒ සිංහල කොටසේ මේකේ ඉන්නවා පිරිමි දෙන්නේ. මේ කොරෝනා වෙලාවේ මේකට සම්බන්ධ වෙන්න බෑ ඒගොල්ලන්ට, ප්‍රවාහන පාසිකම් අඩු නිසා. ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා සුද්ධ කරලා සිංහලයිගේ අතින් තමයි මේක ගොඩ නැගුණේ. ඈ දැන් මේක ගොඩ නැගුණට පස්සේ මේ සංවර්ධනය වෙන වෙලාවේදී අභූත චෝදනා සිංහල අපිට දාලා මේගොල්ලෝ මේ වගේ මේ පහත් ක්‍රියාවට දේශපාලන අධිකාරිය සම්බන්ධ කරලා දෙනවා. මේ පිළිබඳව ඇමතිතුමා කිසිම දෙයක් දන්නේ නැහැ. ඇමතිතුමත් මේගොල්ලොන්ගේ පැත්ත, මේගොල්ලොන්ගේ සාක්කී, මේගොල්ලොන්ගේ තොරතුරු අරගෙන අපේ ආයතන ප්‍රධානීට ස්ථාන මාරුවක් ලබා දීලා තියෙනවා. ඇමතිවරයා කවුද? අපේ ඇමතිතුමා සිසිර ජයකොඩි මහත්මයා. සිසිර ජයකොඩි අමාත්‍යවරයාට දැන් මේ ද්‍රවිඩයන් 5 දිනක් 6 දිනක් එකතු වෙලා ඔය කරන චෝදනා ටික පිළි අරගෙන මෙතන ඉන්නේ සිංහල අය මේ මරණවා කියද්දි, කොටනවා කියද්දි, ගහනවා කියද්දි, මූණට කෙල ගහලා යද්දි ඒ කරන පැමිණිලි ඒ ඇමතිවරයා පිළිගන්නේ නැතුව ඇයි අරගොල්ලෝ කියන PNA සංවිධානයේ බලය පාවිච්චි කරලා දේගොල්ලෝ මේක කරන්නේ? දේශපාලන අධිකාරිය හරහා තමයි මේක වෙන්නේ කියලා අපි හොඳ ආකාරවම දන්නවා. දේශපාලන අධිකාරිය හරහා එතුම හම්බ වෙන්න ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අපි සිංහල සුළු පිළ ඇත්තටම නැති තරම් මේ සිංහල මේ සේවය කරන තරම් මඩකලපේ එන අය කොහොම හරි ට්‍රාන්ස්ෆර් එක හදාගෙන යන්න කියලා තමයි යනවා, දුවනවා. එන අය දුවනවා, ඉන්නේ නැහැ මේ වගේ. නමුත් අපි ඇවිල්ලා සේවයක් කරන්න. මොකද සිංහල මිනිසු මේ නෑ, සිංහල මිනිසු එන්නෙත් නෑ මේ වගේ රාජකාරි කරගන්න. මේ වගේ සිංහල ගම්මාන නෙමෙයි මේවා අපේ ආන්දරණේ. අපි ඇවිල්ලා මේ සිංහල මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපේ පෞද්ගලික දරුවෝ ගැනවත් හිතන්නේ නැතුව දරුවෝ ගෙවල් වල දාලා අපි මේ රාජකාරි කරන්නේ. ඒක තමයි. දැන් ඔබතුමිය වගේම මේ මඩකලපේ සිංහල පවුලක් නැති බව මමත් හොඳටම දන්න කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ හැටියට. ඉතින් එතෙන්දි මම කියන්නේ දැන් ওই වගේ ප්‍රශ්න දවසට අපිට පුළුවන් තරම් එනවා. දැන් මේක අපි අපේ සමාජ මාධ්‍ය ඔස්සේ හරි ප්‍රචාරය කරලා ඔය අදාළ දරු අමාත්‍යවරයාටත් දැනුවත් කරලා මේ කාත්තංකුඩි ආයුර්වේද ගොඩනේ ආයතනේ තියෙන සිංහලාය හැටියට ඔබට තියෙන ප්‍රශ්න මේ වෙනකොට මනකලපෙන් මේ සේවාවෙන් ඉවත් වෙන්න කියලා කරන තරජනේ ඒක බරපතල තරජනය. මොකද සියලු ජාති නාගන් සංස්කෘතිය එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා රටක් හැටියට නැගිටින්න ඕනේ කියන එක තමයි අපි හැම වෙලාවෙම කෑ ගහලා සමාජයට කියන්නේ. බලමු අපි මේ සතිය ඇතුළත ඔබතුමා ඔබ ආයතනයේ ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරු කුමක්ද කියන එක පරීක්ෂණයක් කරලාද මේ ඇමතිවරයා කරලා තියෙන්නේ? එහෙම නැතුව දැන් LTT සංවිධානයේ ඒ කත්තදින විශේෂයෙන්ම ජිනීවා වගේම ඔය මොකක්ද තියෙනවා යම් යම් ආයතන කීපයක් සම්බන්ධ වෙලා මනකලපේ ඉන්න සිංහල ආයතන සිංහල ඒ නාමය ඉවත් කරන්න දැඩි උත්සාහයක් දරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් සමහර විට මේ අහමුළු වල තියෙන ආයතන වල සිංහල ඉන්න එකා දෙන්නත් එළවල දාලා මේ වැඩ කරන්න කටයුතු කරන්නේ.
බලමු අපි මේක අපි සමාජයේට පණවිඩයක් ඇටියට උදාහරණෙම කතා කරමු යම් විදියකින් මම හිතනවා මේක අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම අගමැතිතුමාගෙත් අවධානයට යොමු වෙන්න ඉඩ තියෙනවා කියන එක නැගෙනහිර ඇත්ත තත්ත්වය අපි මේ විදියට හැම වෙලාවම පෙන්වලා දෙද්දී බොහෝ විට දැන් මේවට අපි මැදිහත් වීමේදී අපි වැරදිකාර වෙනවා මිසක මෙන්න සිංහලයට තියෙන ප්‍රශ්න කියලා අපි පෙන්වලා දෙන්න උත්සාහ කරනදී අපිව මායින් කරන ආකාරය බරපතල වෙලා තියෙනවා මේ වෙනකොට නීතිය හැමුවේ දැඩි ලෙස පෙනී සිටින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙයක් එතනින් අවසන් වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ආයුර්වේද ආයතනයේ සිංහල පිරිසේ ආකාරයෙන්ම රාජකාරි කළ යුතු වෙනවා. වගේම ඒ සිටියේ නිලධාරීන් රජයටත් අභිමානයක් ගෞරවයක් වෙන පරිදි ඒ ආයතන ගොඩනගාගෙන යන වෙලාවේ මේවා කඩාකප්පල්කාරීව නැවතත් මේ ද්‍රවිඩ ජනතාවට මුස්ලිම් ජනතාවට යම් පැහැදිලි සේවාවක් කිරීමට ගොඩනගෙන ආයතන වසාදාන තත්ත්වයට පරිවර්තනය කිරීම සමහර විට මේ රට හැමදාමත් අර කඩා වැටෙන තැන පවත්වාගෙන ගිහිල්ලා අර ජාතිවාදී ආගම්වාදී නොසලකිල්ල ඉස්මතු කිරීම කියන එකත් මේවා තුලින් පිළිමිගු වෙනවා. ඉතින් ඒ නිසා ඔය හැම ප්‍රශ්නයකටම උත්තරයක් වෙන්නට නම් අර පාලකයෝ මේවා හොයලා බලලා මං හිතන්නේ සියලු දෙනා සමග සාකච්ඡා කරලා ආයතන පරීක්ෂාවක් සිදු කරලා නිසි පියවර ගැනීම බලමු. අපි මේ පණිවිඩයේ ගරුව මෙතුමාටත් සහ රටේ වගේ කිය යුතු පාර්ශ්වයන් වෙත යොමු කරමු. සාධාරණ පිළිතුරක් ලැබෙයි කියලා අපි විශ්වාසයෙන් බලන් ඉන්නවා. එහෙම නැතුව අපි පිළිතුරක් හොයමු.